රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංහ ෆිනෑන්ස් රන්නය සේවය. ගොන්තොටුපළ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මාර්ග අංක 187 සුඛෝපභෝගී බස් රථය දුරන් ඊයේ සිට බස් ධාවනය නිවත් වී තිබෙනවා. ඒ කටුනායක 18:90 මන්සන්දයෙන් බස් රථවලට මගින් නංවා ගැනීම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් තහනම් කිරීම හේතුවෙන්. වවුනියාව උක්කුලන්කුළම පිල්ලෑර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් පැවති කෝවිල් වෙන්දේසියේදී අඹගෙඩියක් රුපියල් 1,62,000 මුදලකට වෙන්දේසි වී තිබෙනවා. එහිදී අඹගෙඩිය වෙනුවෙන් එම ලන්සුව තබා ඇත්තේ චන්ද්‍රාන් සිඳුරාචාර්ය නැමැති කාන්තාවක්. අම්පාර නගර සභාව මගින් පාලනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ භූමියේ කසල අංගනයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. අම්පාර නගර සභා ගිනිනුම් ඒකකයේ මගින් ගින්න මැඩ පැවැත්වූයේ පැය 4ක පමණ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි. මෙරට ප්‍රමුඛ පෙළේ ග්‍රන්ථ ප්‍රකාශක හිමිකරුවෙකු මෙන්ම ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ප්‍රේම් දිසානායක මහතා සිය ජීවන අත්දැකීම් අලලලියු ප්‍රේම පුරාණයේ ග්‍රන්ථයේ කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා එළි දැක්වුවා. එම අවස්ථාවට ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඇතුළු විද්වතුන් රැසක් මෙන්ම සිනමා නිලී බාලනී ෆොන්සේකා මහත්මියද එක්ව සිටියා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.